මේ වෙන කොහෙවත් නෙවෙයි. මේ අපේ රටේ. මේ තමයි එක යායට මල් පිපෙන සන්හෙම් බගාවක්. මොනතරම් ලස්සනද. ඒ ලස්සන වගේම තමයි සන්හෙම් ශාකයේ ආර්ථික හා පාරිසරික වටිනාකම. මේ විදිහට වාණිජ තත්ත්වෙන් පවත්වාගෙන යන සන්හිම් වගාව අපට දකින්න ලැබුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය මධ්‍යස්ථානයේ අයත් පොළොන්නරුව බීජ ගොවිපළේදී. සන්හිම් කියන්නේ ඉතා ඉහළ පාරිසරික වටිනාකමක් තිබෙන භෝගයක් වගේම හොඳ ආර්ථික භෝගයක්. බොහෝ රටවල් සන්නෙම් ශාකයේ කිඳි ලබා ගන්න වගා කරනවා. ඒ වගේම සන්නෙම් භෝගයේ ඉහළ පාරිසරික වටිනාකම නිසාම ආවරණ භෝගයක් විදිහටත් ඉහළ නයිට්‍රජන් ප්‍රභවයක් ඇති කොළ පොහොරක් ලෙසත් වගා ශ්‍රේෂ්ඨයේ වල් වර්ධනය සඳහාත් යොදාගත හැකි භෝගයක් ලෙසත් වගා කරනවා. සන්නෙම් කියන්නේ රනිල කුලයට අයත් ශාකයක්. මේක නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම හෙක්ටයාර් එකක වගාවකින් වියලි බර කිලෝ 3000ක් ඒ කියන්නේ තෙත බර කිලෝ 10000ක පමණ කොළ පොහොර අස්සයන් නම් මේකෙන් ගන්න පුළුවන්. ඒ තුල නයිට්‍රජන් කිලෝග්‍රෑම් 54ක් පමණත් ෆොස්ෆරස් කිලෝග්‍රෑම් 18ක් පමණත් පොටෑසියම් කිලෝග්‍රෑම් 36ක් පමණත් අන්තර්ගත වෙනවා. මේකේ තියෙන විශේෂත්වය තියෙන්නේ මේක ගොවි භූමිය තුලම ගොවිපළ තුලම වගා කරලා ඒ ගොවිපලට පසට එකතු කරන්න පුළුවන්. එතකොට පිටතින් ගෙනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒක ගොවි මහතුරුන්ට තියෙන විශේෂ වාසියක්. ඒක හින්දා මේ පොළොන්නරුව ගොවිපලේ අපි අක්කර 25ක පමණ මේ සන්හෙම් වගාව මේ සිදු කරගෙන යනවා. ඒකෙන් ලැබෙන බීජ ඉදිරියේදී ඉදිරි කන්නවලදී ගොවි ජනතාවට අපි ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එසේම වගා ශේෂ්ත්‍රයේ සිටින ව්‍යාධිජනක නෙමටෝඩාවුන් හා පලිබෝධකීන් මර්ධනය හා විකර්ශනය කිරීම සඳහා අතුරු භෝගයක් ලෙසත් භෝග මාරුව සඳහාත් සන්නෙම් බහුලව යොදා ගන්නවා. ආවරණ භෝගයක් ලෙස වගා කිරීමෙන් ශේෂ්ත්‍රයේ වල් පාලනය ඉතා පහසුවෙන් සිදු කළ හැකි අතර ඒ හරහා පාංශු පෝෂකත්වය හා ජල සංරක්ෂණයේ ඉහළ නංවන අතර පාංශු ඛාදනය අවම කරන බව සොයාගෙන තිබෙනවා. සන්නෙම් භෝගය හෙක්ටාරයක් පුරා වගා කිරීමෙන් මාස දෙකක් තුළ නයිට්‍රජන් කිලෝග්‍රෑම් 50ක් 60ක් පමණ ප්‍රමාණයක් ලබා දෙන බව පර්යේෂණ මගින් තහවුරු කර තිබෙනවා. සෙලම් සන්හින් වගාවක් ශේෂ්ත්‍රයේ පිහිටවන බලනකොට හොඳට ජලවාහනය වන පසක් වෙන්න ඕනේ. ජලවාහනය දුර්වල වගේ නම් කාණු දාලා හදා ගන්න ඕනේ. ඒකට මේ වගාව පිහිටවන ගැටලු තමයි පිදුරු තිබ්බොත්. එතකොට මේක රොටවේටරේ ඇලෙන්න පුළුවන්. එතකොට මේක රොටවේටරේ මේ වෙනසක් පිදුරු ගොඩක් තිනවන නම් ඒක කලින් අයින් කර ගන්න ඕනේ. හැබැයි මේ රොටවේටරය භාවිත කරාම පළවෙනි බීජ වලින් 90%කට එහා පළවෙන්න පුළුවන්. හැබැයි අපි මේක කොකු නගුලක් භාවිත කරනවා නම් 80%ක මට්ටමේ තමයි පැලවීම ලබා ගන්න පුළුවන්. හැබැයි අපි නෙරි වගාවට ගහනොන 50%ක පැලවීමක් තමයි අපේක්ෂා කරන්නේ. ඒ හින්දා වගාව පිහිටවලා රොටවේටර් කරනවා නම් හොඳ වගාවක් ඒකාකාරී වගාවක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේ වගාවේ පිදුරු තිබ්බොත් මොකද වෙන්නේ? රොටවේටර් නම් රොටවේටර් කරගන්න බැරි වෙනවා. කොකු නගුලක් භාවිත කරලා පිදුරුත් එක්ක ඇට එක තැනක ගොඩ ගැහෙනවා. එතකොට ඒකාකාරී වගාවක් ලැබෙන්නේ නැහැ. අස්සර කපා ඉවත් කළ කුඹුරු සන්නෙම් බීජය වැපිරීම සඳහා යොදා ගන්න පුළුවන්. බීජ වපුරා එය සුදුසු ක්‍රමයකට පසට යට කරන්න පුළුවන්. පොළොන්නරුව බීජ ගොවිපලේ ඒ සඳහා රොටවේටරය යොදාගෙන තිබුණා. බීජ වපුරා දින 3-4 විතර බීජ පැලවීම පටන් ගන්නවා. වැපිරීමේ තෙතමනය හා අතරමඟ එක වැස්සක් තිබුණා වගව සම්පූර්ණ කරන්න පුළුවන්. අනික තමයි මේක තියෙන සත්තුන්ගේ හානි අඩු. ඒ නිසා කියන්නේ වඳුරන්ගේ හිලන්ගේ වෙන හානි අඩු නිසා ගොඩ ඉඩමක උනත් මේක වගා කරන්න පුළුවන්. එකක් බීජ නිෂ්පාදනය සඳහා නැත්නම් ගොඩ ඉඩමේ නයිට්‍රජන් තිරගෙන පස සරුසාර කර ගැනීම සඳහා
මේ වගාව පිටව ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බීජ වපුරා මාස දෙකෙන් පමණ මල් පිපීම ආරම්භ වෙනවා. සන්නම් ශාකය කොළ පොහොර හරිත පොහොරක් ලෙස එම ස්ථානයේදීම පසට යට කළ හැකි භෝගයක්. මේ වගාව දැන් වපුරලා මාස දෙකක් පමණ වෙනවා. එතකොට මේ මාස දෙකේ පස්සේ මේ කාලෙට සාමාන්‍යයෙන් වාරි ජලය ලැබෙන්නේ නැහැ. එතකොට අපි අනිවාර්යයෙන්ම මේ කාලේ මල් පිපිගෙන එනවා කියලා පසට යට කරන්න හම්බෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම වර්ෂාපතනය ලැබෙන්න ඕනේ. වර්ෂාපතනයක් ලැබුණාට පස්සේ තමයි තෙතතිදී තමයි පසට යට කරගන්න ඕනේ. එතකොට 150ක් දක්වා මල් පිපෙන අවස්ථාව දක්වාම අපිට මේක පසට යට කර ගැනීමේ හැකියාව ලැබෙනවා. 150ක් පමණ මල් පිපි ඇති අවස්ථාවක ශාකයේ නයිට්‍රජන් ප්‍රමාණය ඉහළ යනවා. මේ තමයි ශාකයේ පසට යට කරන්න සුදුසුම වෙලාව. මේ තියෙන්නේ මල් පිපිගෙන අවස්ථාවේ සන්නියම් වගාවක්. මේ වගාව දැන් තියෙන්නේ පසට යට කරන යෝග්‍ය මට්ටමේ තමයි තියෙන්නේ. හැබැයි මේ පසට යට කරනකොට අනිවාර්යයෙන් පසේ හොඳ තෙතමනේ තියෙන්න ඕනේ. ඒ අවස්ථාවේ තමයි පසට යට කරන්නේ. අපි මේ පසට යට කිරීම සඳහා ට්‍රැක්ටරයක් භාවිත කරනකොට හොඳම එන්නේ තැටි නගුල තමයි. ඒ කියන්නේ ගස් හොඳින් යට කර ගන්න පුළුවන්. මේ තත්ත්වයේදී ශාකයේ ඉතාමත් ඉක්මනින් පස තුල දිරාපත් වෙමින් පස සාරවත් කරනවා. මෙලෙස එක්වරක් සන්නයෙන් පසට යට කිරීමෙන් එහි පාංශු පෝෂකත්වය මාස 6ක් වගා කන්නයක් පුරා පවත්වාගත හැකි බව සොයාගෙන තිබෙනවා. මේ ඉලක්කීම මගින් මේ නයිට්‍රජන්, පොටෑසියම්, ෆොස්ෆරස් ලැබෙනවා. ඊට අමතරව මේකේ තියෙන නෙමටෝඩා හානි වළක්වා ගන්න පුළුවන්. ඊළඟ කන්දර තියෙන වල් පැලැටි පාලනය වෙනවා. ඊට ඒ වගේම තමයි මේ වගාව ආවරණ භෝගයක් වගේම වෙනවා. පස් සෝදා පාලුව සම්පූර්ණයෙන් වළක්වා ගන්න පුළුවන්. ඊට අමතරව අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ලැබෙනවා. මේවා ලැබුණාට පස්සේ ගහේ ගයන් ශාකයේ දුඩභාවය ඇති වෙනවා. ඒ දුඩභාවය තුන කුමිහානි වළක්වා ගන්න පුළුවන්. මේකෙන් විශාල මේ අද රටේ පවතින කාබන් නිපෝල් ගවිතමත් එක්ක විශාල ගොවිකුට ප්‍රයෝජන ලැබෙනවා. ඒ කියන්නේ කුමිනාශක සඳහා යන වියදම්, වල්නාශක සඳහා යන වියදම්, ඒ වගේම පොහොර සඳහා යන වියදම් යන සියලු ආකාරයෙන්ම ගොවියාට ලොකු සහනයක් ලැබෙනවා. මේකේ ක්‍රියාකාරීත්වය පිටරට කර තියෙන පරීක්ෂණයට අනුව මාස 18ක් යනකම් මේකේ බලපෑම පසට ලැබෙනවා. ඒක ගොවියාට හොඳ ආවරණ භෝගයක් වගේම මේ කියන්නේ පොහොර ලබා ගැනීම සඳහා යොදා ගත හැකි හොඳ ශාකයක් වෙනවා. තින අපිට මේක පරීක්ෂා කරලා බලුවොත් මේ සාමාන්‍යයෙන් ඇති වෙච්ච කොළ ඔක්කොම කහපාට වෙලා තියෙන්නේ. හැබැයි මේ ගොඩක් යටට ගියේවා දැන් ඒවා කොළ හැලිලා ජීර්ණය සැහෙන දුරට ලක් වෙලා තියෙන්නේ. මේක සති දෙකක් ඇතුළු කාලය තුළදී සම්පූර්ණ මේක ජීර්ණය ලක් වෙනවා. ඒ කාලේ ඉඳන් මේ පසට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ලැබෙනවා. ඉතින් මේකේ මේ පෝෂක කියන්නේ මේක නයිට්‍රජන් තීර කරන බැක්ටීරියා මගින් තමයි ගොඩක් පසට නයිට්‍රජන් ලැබෙන්නේ. එහෙනම් මේක ක්‍රියාකාරීත්වය විශාල කාලයකට කන්න දෙකකට වගේ ඒ ක්‍රියාකාරීත්වය බලපෑම පසට ලැබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව බීජ ගොවිපලේ අතරමැදි කන්නේ එහෙත් නැතිනම් තුන්වන කන්නේ වගාවක් ලෙස සන්හිම් භෝගය වගා කරලා ප්‍රධාන වශයෙන් බීජ නිෂ්පාදනය සඳහා අක්කර 25ක් පුරා ඒ වගාව ව්‍යාප්ත වෙලා තියෙනවා. පොළොන්නරුව ප්‍රදේශයේ ගොවි ජනතාවගෙන් සන්හිම් බීජ වගාව සඳහා තියෙන දැඩි ඉල්ලුමක් නිසා තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ. දින 90ක් පමණ වෙන කරල් මෝරණ අවස්ථාවේ තියෙන වගාවක්. මේක තවදුරටත් මේරීම අවශ්‍යයි. මේ කරල් දුඹුරු අවස්ථාව වෙනකොට, ඒ කියන්නේ තව සති දෙකක් විතර ගත වුණාම වගාවට දින 120ක් විතර වෙනකොට අපි මේ ගස් කපනවා, කැපීම සහ වේලනවා. වේලල ට්‍රැක්ටර් ප්‍රයෝගික කරගෙන බීජ පාගල බීජ වෙන් කිරීම කරනවා. ඊට පස්සේ නැවත වියලීම, බීජ සැකසීමේ යන්ත්‍ර ප්‍රයෝගික කරගෙන බීජ
සැකසීම සිද්ධ කරනවා සහ අවසානයේ පළවෙනි පරීක්ෂා කරලා තමයි අපි ගොවි ජනතාව වෙත මේ බීජ නිකුත් කිරීම සිදු කරන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් රජයේ බීජ ගොවිපළවල ප්‍රධාන කාර්යය තමයි ගුණාත්මක බීජ නිෂ්පාදනය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ ආයතන මගින් නිෂ්පාදනය කරන අභිජනන බීජ ගෙනල්ලා මේ රජයේ ගොවිපළ තුල අපි ගුණණය කරන කාර්යය සිද්ධ කරනවා. ඒ අනුව අපි මේ ගොවිපළවල අත්තිවාරම් හා ලියාපදිංචි කියන පන්තිවල බීජ නිෂ්පාදනය කරනවා. කොළොන්නරුව ගොවිපළ ගත්තහම ප්‍රභේද 14ක අත්තිවාරම් හා ලියාපදිංචි පන්තියේ බීජ නිෂ්පාදනය වෙනවා. එතකොට ඒ නිෂ්පාදනය වෙන බීජ සැකසෙන ස්ථානය තමයි මේ. ඒතර මෙසේ සකස් කරන ලද බීජ වල ගුණාත්මය බීජ පරීක්ෂණාගාරයක් මගින් තහවුරු කර ගන්නවා. එසේ තහවුරු කර ගැනීමෙන් අනතුරුව මෙම ප්‍රදේශයේ සිටින බීජ නිෂ්පාදකයන් වෙත අපි බෙදා හැරීම සිද්ධ කරනවා. මෙතන අපි තියෙන බැරල් දෙකට ලබා දෙනවා මේ යන්ත්‍රය බැරල් දෙක වගේ තියෙන තුනු දහල් ටික අයින් වෙලා ආල්ලැට් ටික අයින් වෙලා අපි මෙතන තියෙන බෑග් වලට ලබා දෙනවා ශේෂ්ඨ මට්ටමින් කාබනික කොළපොහොර නිෂ්පාදනයටත් ගොවි ජනතාව යොමු කරමින් සිටින අතරතුරම පොළොන්නරුව බීජ ගොවිපළේ කාබනික පොහොර නිෂ්පාදනයක් ලහිලයියේ සිදුවන ආකාරය අපේ කැමරා කාචයේ මෙසේ සටහන් වුණා. පොළොන්නරුව බීජ නිෂ්පාදන ගොවිපළේ ඉදිරි 2021 මහකන්නය සඳහා කරන බීජ නිෂ්පාදන කටයුතු කාබනික පොහොර යොදා ගනිමින් කිරීම සඳහා අපි සැලසුම් කරලා තියෙනවා. එතකොට කාබනික පොහොර වශයෙන් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන කටයුතු සිද්ධ කරනවා. ඊට අමතරව කොළ පොහොරක් වශයෙන් සන්හෙම් ශාකය අපි වගා කරලා තියෙනවා. ඉතින් ගොවි මහතුනි, ඔබේ කුඹුරේ අස්වැන්න නෙලීමෙන් පසු නයිට්‍රජන් බහුල කොළ පොහොරක් ලෙස සන්හෙම් වගාවට යොමුවන්න. දින 40කින් පමණ පසට යට කරන්න. පාංශු පෝෂකත්වය හා අමතර ප්‍රතිලාභ ඉහළ නංවා ගනිමින් පරිසර හිතකාමී වගා රටාවකට යොමුවන්න. Thank you.